ගවන් නායිනේදී සිදුකර ඇති මුූල්ල අපරාධ පිළබඳ තවදුරටත් කරුණු හෙළිදරවමින් පවතිනවා. අදාළ දත්ව පිළිබඳ විග්‍රහත්මක හෙළිකිරීමක් සිදුකිරීම අවශ්‍ය බවයි ජනතාව දහරණය කරන්නේ. එක් ගවයකු ආනයිනය කිරීමේ පිරිවාය, ඩොල අටලක්ෂ පනස් දහසක් ලෙස දක්වාා තිබුණ. දෙදහස් දහතුන පැවති විනිමය අනුපාතය අනුව ඩොලරය රුපියල් එකසය තිහායි ශත හත්තැපහක් විය. යනුව එක් කිරිගවේකුගේ පිරිවෑ බීතිබුණේ, රුපියල් එකොලොස්කෝටි එකොලොස් ලක්‍ෂ තිස් හද්දහස් පන්සියක්. බමුතුන් කෝප් කමිටුව සයා ගන තිබුණේ එක් ගවයකුගේ පිරිවෑය රුපියල් ලක්‍ෂ තුනක් වන බවයි. එසේ නම් එක් ගවයකු ආනයිනය කිරීමේදී සිදුකර ඇති මූල්‍යපරාධය එකොළොස්කෝටි අටලක්ෂ තිස් හදදහස් පන්සියක්. මෙයාකාරයට කිරි ගවයින් දෙදහස් පන්සියක් අනයිනේ කිරිීම වෙනුවෙන් වැයවූ මුළු පිරිවැය ඩොළ මලියන දෙදහස් එකසේ විසිප්පහක් වනවා. එය රුපියල්බලින් නම් මිලියන දෙලක්ෂ හැත්තෑ දහස් අටසය හතලිස් තුනක්. නමු කෝප් කමිටියුව හෙළිකිරිම් අනුව? ගවින් දෙදහස් පන්සියක් පෙනුවෙන් ඇවැෑවන මුලු පිරිවෑ ෘුපියල් මියන හත් සියපනක්. මෙහි වෙනස රෘපියල් මිියන දෙලක්ෂ හැත්තෑ හද්දහස් අනුතුනක්. එසේ නම් සිදුකර ඇත්ති මහා මුල්ලි අපරාදේ දිගපලල පසුගේ කාලේ පුරාවටම වැලි තලාවට වසා දමා තිබුණක්. මේ පිළිබඳ වහම පරිීක්‍ෂණ ආරම්භ කළ යුත්තේ ර්ෂික අධ්‍යාපනය වෙනුවෙන් රජය වය කරන මුදලට සමාන මුදලක් මෙයින් කොල්ලකා ඇති බැවිනි. මේ හෙළිකරඇත්තේ මහා මූල්‍ය අපරාධයෙක එක් අවස්ථාවක් පමණ.